අපි සම්මදේ පවතින මලගෙදර වලට අපි සහභාගි වෙනකොට අපි ඔයගෙම ආචාර කිරීමක් කරනවා. ඒ වගේම අපි ගොඩක් වෙලාවට පුරුද්දක් විසින් කරනවා මලගෙදර කට්ටිය මේ කෑම වේලක් සපයනවා ගොඩක් වෙලාවට හවසට තියෙන කට්ටියට. එතකොට අපි ඒක වැළඳීමෙන් අපිට අපි එක්තරා ණයගන්දුවක් සිද්ධ වෙනවද එතන කියන අපිට? දැන් මෙහෙමයි, රටේ එකම රටේ මේ කුඩා රටේ කොටසක මලගෙයක් වුණාම මලගෙයේ තියෙන ගෙදරම වෙලා කෑම බීම දෙනවා. මේ කාමරේ මලමිනිය තියෙනවා, අල්ලපු කාමරේ. මම ගියා මේ මාතර මම මේ මානවෙන්දි ඉස්සෙලා මලගයක් වුණා ඔය මාතර පැත්තේ දෙවිනුවර අපේ යාළුවෙගේ අම්මා තාත්තා මැදලා ගියා. මේ ගෙදර මේ කාමරේ මලමිනිය තියෙනවා, එහා කාමරේ කෑම මේසයක් කරලා කෑම දෙනවා. නමුත් මේ අපේ පැත්තේ නම් අපි මේ බටහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කේ මම උපන්නේ, අපේ ගම් පැත්තේ නම් කීයටවත් ඒ මලගෙදර කෑම් බීම උයන්නෙත් නැහැ, කෑම් බීම දෙන්නෙත් නැහැ. අල්ලපු ගෙදරක, එහා ගෙදරක, ළඟ ගෙදරක තමයි ඒ මලගෙදරට ආපු අයට අඩු ගන්න තේ එකක් හරි කෑම හරි දෙන්නේ. ඒක නිසා මේ රටේ ඔයගේ විවිධ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ඒවා ඉතින් සම්මත කරගත්ත අනුගමනය කරන යම් යම් ප්‍රතිපදාවන් පිළිවෙත් නිසා ඒවා හැදිලා තියෙනවා. ඒවා සම්මත, ඒවා ඔක්කොම සම්මත. එකෙක් සං තියෙනවා, හදාගත්ත, එකතු කරගත්ත. සං කියන්නේ එකතු කරගත්ත, හදාගත්ත, තමන් විසින් සම්මත කරගත්ත. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සම්පන්නියක් මුදාවිය. ඒවා චාරිත්‍ර වාරිත්‍ර.